ප්‍රධාන වශයෙන් උපදෙස් ලබා දීලා තිබෙන්නේ පුළුවන් තරම් දුරට මහජනතාව පුජ්‍යලිකව මුණ ගැහෙන ඡන්ද ව්‍යාපාරයක් කරන්න කියලා. ඒ කැන්වසින් ව්‍යාපාරي දැනට වියනවා. ඒත් එක්කම පක්ෂනායකතුමා සහභාගී වෙන ප්‍රචාරක රැලි සහ හමුවීම් අවසන් සති දෙකට යොදලා තිබෙන්නේ. මම හිතන හැටියට පළවෙනිදාට පසුව ඒ ප්‍රචාරක ව්‍යාපාර අනිවාර්යයෙන්ම ආරම්භ වේවි. හැබැයි අපිට පේනවා දැන් ජනතාව හැසිරෙන හැටි. දැන් බලන්න වැඩි ඕන නැහැ එල්පීටීඒ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලෙ හුඟක් අය හිතුවේ දැන් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණයෙන් දිනුවට පස්සේ අනිත් සියලු පක්ෂ හොදගෙන යයි කියලා. හැබැයි එල්පීටීඒ මැතිවරණ ප්‍රතිඵලෙ ඒක නෙවෙයි දීලා තිබෙන්නේ. ජනතාව දීලා තිබෙන සිග්නල් එක තමයි ජනතාව මේ පාලනය කිරීම සඳහා වෙනත් විදිහකින් කියන කන්ට්‍රෝල් කිරීම සඳහා සිට ගන්නා වූ පාලනයක් ඇති කරන්න තමයි සූදානම් කියලා. ඉතින් අපිට විශ්වාසයි ජනතාව මේ මොහොතේ ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණ බලය දුන්නත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ බලය යම් ආකාරයක පාලනය කිරීම සඳහා ඒ වගේම ආණ්ඩුව මෙහෙමේ වගකීමත් සමග ජන බලවේගයට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අය වෙන වෙන ආකාරයට තමන්ගේ කතා කරනවා ඇති. නමුත් සමගි ජන බලවේගය අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපිට දෙන්න රට පාලනය කිරීමේ වගකීම. මොකද හේතුව දැන් ජනාධිපතිවරණ න්‍යායපත්‍රය ගන්නකෝ. ජනාධිපතිවරණ න්‍යායපත්‍රයේ ප්‍රධාන තැනක් දුන්නේ ජාතික ජන බලවේගයේ හොරු අල්ලනවා කියලා. ඒ වගේම හොරුන්ට දඬුවම් කරනවා කියලා. හොරන් කරපු දේපලහ වත්කම් ආපහු ගන්න ක්‍රියා කරනවා කියලා. ඒක තමයි ඔවුන්ගේ න්‍යායපත්‍රය. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපේ කණ්ඩායම කිව්වේ රට හදන ජාතික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට. ඒ නිසා අපිට කණ්ඩායමක් ඉන්නවා, අපිට වැඩපිළිවෙලක් ඉන්නවා කියන කාරණේ අපි කිව්වේ. හැබැයි ජනතාවගෙන් අපිට වඩා වැඩි කොටසක් හොරු අල්ලන සහ හොරුන්ට දඬුවම් කරන කියන න්‍යායපත්‍රය අනුමත කරලා තිබෙනවා. දැන් මොකද කළ යුතුව තිබෙන්නේ? දැන් අපි කියන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඒ හොරු අල්ලන වැඩේ සහ හොරුන්ට දඬුවම් දෙන වැඩේ ක්‍රියාත්මක කරගෙන ගියද? අපි මොකද්ද කරන්නේ? අපි රට හදන වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කරගෙන යන්න අපිට බලය දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තිබෙනවා මේ දෙකේ සංකලනයෙන් යුතු ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් නැත්නම් විධායකයක් සහ ව්‍යවස්ථාදායකයක් අනාගතයේ ඇතිවීම රටට සුබවාදී. ඒ සුබවාදී වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නත් ලෑස්තියි. වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව නම් කිසිදු ප්‍රසාදයක් නැහැ. මොකද ඒගොල්ලෝ පහුගිය කාල සීමාවේ දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න තාමත් අවතීර්ණ වෙලා නැහැ. දැන් සමහර වෙලාවට ජනතාව අහනවා ඒගොල්ලෝ වේදිකාවල කියපු දේවල් දැන් කරන්නේ නැද්ද කියලා. හොඳම උදාහරණයක් ගන්නකෝ රාජ්‍ය සේවකයන්ගේ වැටු වැඩි කිරීම පිළිබඳ කිව් ප්‍රකාශ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙනවා රාජ්‍ය සේවකයන්ට වසරකට දෙවතාවක් ඒ අයගේ ජීවන වියදම් තත්ත්වය සලකා බලලා වැටු වැඩි කිරීමට උන් ක්‍රියා කරනවා කියලා. ඉතින් ඒ යෝජනාව පිළිබඳ අද කතාවක්වත් නැහැනේ. දැන් අඩුගානේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවයට වැඩි කරපු වැටුප ජනවාරි මාසයේ සිට ලබා දෙනවයි කියන සහතිකේවත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔවුන් ඒකට විවිධ කතා කියනවා. දැන් කියනවා භාණ්ඩාගාරයේ සල්ලි නැල්ලු මුදල් තත්ත්වේ සලකාලු කරන්න වෙන්නේ. ඒත් එක්කම ඒ පිළිබඳව නැවත හිතන්න ඕනලු. ඉතින් විවිධ කතා කියනවා. ඒකෙන් පේනවා මේගොල්ලෝ තාමත් අර විපක්ෂයේ වේදිකාවේ කතා කරන විදිහට ආණ්ඩුවේ ඉඳගෙන කතා කරනවා කියලා අපිට පේන්නේ. එෂා ඒ අයගේ ක්‍රියාකලාපයේ පිළිබඳ කිසිදු සහයමකට පත් වෙන්න බෑ. මොකද ජීවන වියදම පාලනය කරන්න පියවරක් අරගත්තත් නෑ, හොරු අල්ලන පියවර සාර්ථක වෙලත් නෑ, ඒත් එක්කම ජනතාවට උණු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහාත් කිසිම උනන්දුවක් නෑ. මේකෙන් පේන්නේ මොකක්ද? මේකෙන් පේන්නේ හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා කිව්වා වගේ අද වෙනකොට කිසිදු ආකාරයක ප්‍රගතියක් ලබා ගන්න අසමත් වෙලා තිබෙනවා. ඒත් එක්කම ඔවුන් අසාර්ථක වෙමින් තිබෙනවා කියලා අපිට පේනවා. තව අවුරුද්දක් විතර කාලයක් යනකොට මේ ආණ්ඩුව ජනතාවට එපා වෙලාම යාවි. ඒකට ප්‍රධානම හේතුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්තා වූ එකඟතාවයන් අනුව ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනේ. ඒක ඇත්තටම වෙනස් කරන්න කඩා බිඳ දමන්න බෑ. එතකොට ආදායම් තත්ත්වයේ වියදම් තත්ත්වයේ සහ ඒවා සලකා බලමින්
ඔවුන් ලබා දුන්නු නිර්ණායක ඒ ආකාරයෙන් ගමන් කළ යුතු වෙනවා. ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා තාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සාර්ථකයි කියලා කියන්න බෑ. අපිට තුන්වෙනි වාර්කයේ නිදහස් කර ගැනීම සඳහා ඉටු කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ කරුණු ඉටු කරන්න කාර්යක්ෂම දායකත්වයක් ආණ්ඩුවෙන් හෝ ආණ්ඩුවේ මැති අමාත්‍යවරුන්ගෙන් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න IMF එක ඇවිල්ලා සාකච්ඡාවක් කළා තුන්වෙනි වාර්කයේ නිදහස් කිරීම පිණිස. කවුද ඒකට සහභාගී වුණේ? රාජ්‍යයක සහභාගී වුත්තේ රජයේ ප්‍රධානීන්, විශේෂයෙන්ම අමාත්‍යවරු ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා. නමුත් මේ සාකච්ඡාවට සහභාගී වුණේ අවාසනාවට වගේ නිලධාරීන් ටිකක් විතරයි. ඒතර ඒ අයට තියෙන වගකීම ගැන සහ ඒ අයගේ වගකීම් ඉටු කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් වෙනවයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් කොහොම වුණත් ඒ එකගතාවයන් බිඳ දැම්මොත්, එකගතාවයන් අනුව ක්‍රියා නොකළොත් අනිවාර්යයෙන්ම අපිට අවසන් වාරිකේ නොලබෙන්න ඉඩ තිබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මේවා යම් න්‍යාය පත්‍රයකට ඇවිල්ලා ඒ රාමුවක් ඔස්සේ ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍යයි රට පැත්තෙන්. ඉතින් මේකත් ඇත්තටම අසාර්ථක කරගන්න උත්සාහ කරන බවක් අපිට යම් විදියක මේක දැනෙන්නේ. ඇත්තනම පහුගිය ආණ්ඩුව කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්ත එකඟතාවයක් තිබෙනවා. අපිත් කිව්වා මැතිවරණ වේදිකාවේ ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත්තා වූ එකඟතාවයට ජනතාවාදී නොවන කාරණා සංශෝධනය කරලා යළි ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න අපි සූදානම් කියලා. ඇත්තටම අපි කිසි විටකත් ඒ ගිවිසුමෙන් ඈත් වුණා කියලා අපි ප්‍රකාශ කළේ නැහැ. අපි කිව්වේ ජනතාවට අවාසනාවක සහ අමාරුකම් ඇති වෙන යෝජනා වෙනුවට විකල්ප යෝජනා ඉදිරිපත් කරලා අපි ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග ඉදිරියට යනවායි කියලා. නමුත් අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පත් කරපු මුදල් ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා සහ අනිකුත් නිලධාරීන් සමගමයි වත්මන් ජාතික ජනබල වේගයටත් ඉස්සරහට යන්න වෙලා තිබෙන්නේ. එතකොට මෙතන න්‍යාය පත්‍රයේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය පත්‍රයමයි. ඒකේ වෙනසක් නැහැ. මොකද පහුගිය ආණ්ඩුව අනුගමනය කරපු නීති රීති සහ ක්‍රියාදාමය සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිම ඉස්සරහට ගෙනියනවා හැර වත්මන් ආණ්ඩුවට අලුත් ප්‍රතිපත්තියක් නැහැ. අලුත් ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඔවුන්ට තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලදීම අලුත් යෝජනා අදහස් ඉදිරිපත් කරලා මේ යෝජනාව ඉස්සරහට ගෙනියන්න. දැන් බලන්න ජාතික ජනබල වේගයේ මැතිවරණ වේදිකාවල කිව්ව ප්‍රධාන කාරණා බදු බර ජනතාවට දරන්න දෙන්නේ නැහැ. ඒවා සහන දෙනවා, වැට් බද්ද අඩු කරනවා. ඒක කිව්වේ ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් දිනලා ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ පැය 24ක් ඇතුළත හුඟක් වෙනස් කරනවා කියලා. බදු ක්‍රමයෙන්ම වෙනස් කරනවායි කියලා, වැට් එක අඩු කරනවායි කියලා, ජීවන බර අඩු කරනවායි කියලා මේ එකක්වත් කරන්න අසමත් වෙලා තිබෙනවා. මේක තමයි ආණ්ඩුවේ අසාර්ථකම. ජනාධිපතිවරණයෙන් ජනවරමක් ලබා ගත්තට පස්සේ ඒ ජනවරම ලබා ගැනීමට ඉදිරිපත් කළ න්‍යාය පත්‍රයේ වහා ක්‍රියාත්මක කරන්න ශක්තිය සහ ධෛර්යය තියෙන ඕන ජනාධිපතිවරයාට. මම දන්නේ මේ ජනාධිපතිවරයාට එහෙම ධෛර්යයක් තියෙනවද කියලා. ඔහු වැටලා තියෙන තැන කියන්නේ ඔහුට ඕනලු පාර්ලිමේන්තු බලයත් මේවා කරන්න අවශ්‍ය නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුව ටික අරගන්න ජනවරමක් ලැබුණා නම් ඒ ජනවරමට අනුව ක්‍රියා කිරීම ජනාධිපතිවරයාගේත් වත්මන් ආණ්ඩුවෙත් වගකීම. ඉතින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය වෙන්න පුළුවන්, ඒ වගේම බදු ප්‍රතිපත්තිය වෙන්න පුළුවන්, මහජන සුබ සාධනය ඇති කිරීම වෙන්න පුළුවන්, රටේ ආර්ථික සංවර්ධනය වෙන්න පුළුවන්. මේවට ආණ්ඩුවක් එනකම්ම මැතිවරණය අවසන් වෙන තුරු බලාගෙන ඉන්න ඕන නැහැ. ආණ්ඩුවට පුළුවන් ජනාධිපතිවරයාට පුළුවන් ඒ දුන්නු විධායක බලය පාවිච්චි කරලා මේ පිළිබඳ ප්‍රතිපත්තිමය කාරණා ඉස්සරහට ගෙනියන්න. ඉතින් මේකෙන් පේන්නේ එකම කාරණාවයි, ආණ්ඩුවට වැඩ බෑ කියන එක. ඇත්තටම ආණ්ඩුවට කිසි වැඩක් කරගන්න බෑ. මේක මම ආයේ නැවත කියන්නේ මේකෙන් පේනවා ආණ්ඩුවේ තරම. අපිට කියන්න පුළුවන් අර පරණ සිංහල කතාවක් තියෙනවා, හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. මේකෙන් පේනවා ආණ්ඩුව නිවැරදි මාර්ගයේ යනවද නැද්ද කියන එක තේරුම් ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. විජිත හේරත් ඇමතිවරයා දැන් සති කීපයකට ඉස්සෙල්ලා කිව්වා පාස්පෝර්ට් පොලිම ඒගොල්ලෝ ආපු ගමන් ඉවර කරා කියලා. ඔවුන් කිව්වේ අනුර දිසානායක ජනාධිපතිවරයා පත් වුණු වහාම යම් විධිමත් ක්‍රමවේද පාවිච්චි කරලා සිස්ටම් එකක් හැදුවා. දැන් පාස්පෝර්ට් ගන්න පොලිමේ ඉන්නේ නැහැ කියලා සතියයි ගියේ පාස්පෝර්ට් පොලිම කිලෝමීටර් ගණන් දික් වෙලා. මේකෙන් මොකද පේන්නේ?
මේකෙන් පේන්නේ ගොළු වාසි ලබා ගැනීම සඳහා හටමට දෙදෙව්වට කිසිම සිස්ටම් එකක් මේගොල්ල ළඟ නැහැ. ඊයේ પાස්පෝට් පොලිමේ මම දැක්කා හිටපු ඒ પાස්පෝට් ගන්න ආපු අය කරපු කතා. සමහර අය ජාතික ජනබලවේගයට ඡන්දය දීලා තිබෙනවා. සමහර අය ඇත්තටම මහා වේදනාවකින් කතා කරා. ඔවුන් මේ වීසාවක් නිකුත් කර දික් කර ගැනීමට අවශ්‍ය પાස්පෝට් එකේ ඒ කාලය දික් කර ගන්න ඔවුන්ට අවකාශයක් නැහැ. පිටරට ඉඳලා ආපු අය, සමහර අය ආණ්ඩුවට ඡන්ද දෙන්න ආපු අය, ජනාධිපතිවරයාට ඡන්ද දෙන්න ආපු අය. ඒගොල්ලන්ට අහපව් යන්න විදිහක් නැහැ. ඔවුන් කියන්නේ මේක ආණ්ඩුවක්ද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් මං කියන්නේ මේක තමයි ඒගොල්ලොගේ බොරුව. ඒගොල්ලෝ දැන් සතියකට ඉස්සෙල්ලා වගකීමක් ඇතුවම විජිත හේරත් ඇමතිවරයා කිව්වා પાස්පෝට් පෝලිං අවසන්. අපි પાස්පෝට් පෝලිං නැතුව දැන් විධිමත්ව પાස්පෝට් ලබා ගන්න ඉඩ දීලා තියෙනවා කියලා. ඊයේ ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍යයි පමණක් પાස්පෝට් ගන්න කියලා. මොන විහිළුවක්ද? ජනතා සේවය හැමෝටම සමානව ලබා ගැනීමට හැකිවන පරිදි මේක විවෘත කරන්න ඉඩ තිබුණානේ. හැබැයි ඒක කළේ නැහැ. මේකෙන් පේන්නේ ඇත්තටම වැඩ බැරිකම තව තවත් ප්‍රදර්ශනය කරමින් પાස්පෝට් පොලිමකුත් ඇවිල්ලා තිබෙනවා. දැන් රටේ පොල් පොලිමකුත් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අනිකුත් දේවල් වලට ගියාමත් වැඩි කලක් යන ඉස්සලා ඔක්කොම පොලි යුගයක් නැවත ඇති වෙයි. ජනාධිපති මැතිවරණ කාල සීමාවේදී ඉතාමත් පැහැදිලිව සජිත් ප්‍රේමදාස මැතිතුම ප්‍රකාශ කළා පාස්කුරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඒ සාධාරණයේ ඉටු කිරීම පිළිබඳ ගන්න නීතිමය ක්‍රියාමාර්ගය. දැනටත් ඒ පිළිබඳ පරීක්ෂණ කමිටු ගණනාවක් තිබෙනවා. ඒතර ඒ කමිටු වලින් ලැබිච්ච වාර්තාවන් සහ නිගමනයන් තිබෙනවා. එකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් හොයාගත්ත දේවල්, දෙවෙනි එක තමයි ජනාධිපති විමර්ශන කොමිසම සභාව මගින් හොයාගත්ත දේවල්. අපි කියන්නේ ඒ විමර්ශන මගින් සොයාගත්ත කාරණා හේතු කරගෙන නැත්නම් ඒවා පාදක කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන තරම් ඉඩ තිබෙනවා. තවත් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. දැන් තියෙන පරීක්ෂණ වාර්තාවලින් හෙලිකොප්ටර් කරුණු අනුව වගකීම්ට දඬුවම් කරන්න පුළුවන්, වින්දිතයන්ට සාධාරණ ඊට කරන්න පුළුවන්. ඒකයි පාස්කිරිදා බ්‍රෝම්බ ප්‍රහාරය පිළිබඳ ඒ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණය. ඉතින් අපි ඒ විදිහින් පෙනී හිටිනවා. හැබැයි මම දන්නේ නැහැ දැන් ආණ්ඩුව පත් වෙලා සෑහෙන දවසක් ගත වෙලා තිබෙනවා මේ පිළිබඳව වචනයකින්වත් මුකුත් කළා නැහැ. හැබැයි ජනාධිපතිවරයා පැත්තෙන් කියලා තියෙනවා තවත් පරීක්ෂණයක් කරලා නිගමනයට එනවා කියලා. මම අහන්නේ මොන විහිළුවක්ද කියලා මේක. මොකද උදේ ගම්මන්පිල මහතා පෙන්ලා දෙන කාරණා වාර්තා පිළිබඳව විවිධ මතවාද තිබෙනවා. මම දැක්කා ඒ පිළිබඳ කාඩිනල් තුමන් ඒ වාර්තා සහ ඒ ඉදිරිපත් කරපු කාරණා ප්‍රතික්ෂේප කරලා තිබුණා. හැබැයි මම දන්නේ නැහැ ඒවායේ සැඟවිච්ච කාරණා රට දන්නේ නැහැ. ඉතින් මේ කාරණා ජනතාවට හෙලිකරන එක හොඳයි. අපි ඉල්ලන්නේ අපි හිතන්නේ ඉතාමත් පැහැදිලිව මේ සොයාගත් කාරණා සහ වාර්තාවලින් හෙලිදරව් වුණු කාරණා පදනම් කරගෙන අපි නීතිය ක්‍රියාත්මක කරලා වගකීම්ට දඬුවම් කරන්නත් මහමලකරුවන් හොයාගෙන ඒ අධිකරණ ඉදිරියට ගේන්නත් ඒ විතරක් නෙවෙයි වින්දිතයන්ට සාධාරණ ඊට කරන්නත් අනාගත සමගි ජන සන්ධාන ආණ්ඩුවකින් අපි ක්‍රියා කරනවා. සමාජයේ කතිකාවක් තියෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දින නියම කිරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වෙලා නැහැ කියලා. තව පැත්තකින් කියනවා කඨින මහා පින්කම පැවැත්වෙන පොහොය දිනය යෙදෙනවායි කියලා 15 වෙනිදා. ඉතින් මේ නිසා වාද විවාද දෙක තුනක් තිබෙනවා. අපි දැන් බලන්නේ ඒකන අධිකරණ ක්‍රියාමාර්ගයකට ගිහිලා තිබෙනවා. මැතිවරණ කොමිසම තාම නිහඬයි. ඉතින් මැතිවරණය සමහර විට දින දෙක තුනක් කල් යන ඉඩ තිබෙනවායි කියලා සමාජයේ කතිකාවක් තිබෙනවා. අපි ඒක ගැන දන්නේ නැහැ. නමුත් මේ සතියේ අධිකරණය දෙන තීරණයත් එක තමයි ඒ පිළිබඳව ක්‍රියා කරන්න. මම හිතනවා ඕනාවට වඩා මැතිවරණ කල් යාම හොඳ නැහැ. දිනයක් දෙකක් එහෙට මෙහෙට වෙලා මේ මැතිවරණ පැවැත්වීම හොඳ. මැතිවරණයක් පැවැත්වෙන කාල සීමාවක් තුළ රටේ අනිකුත් ක්‍රියාදාමයන් යම් ආකාරයක අක්‍රීය වෙනවා. ඉතින් ඒක හොඳ මදි. ඉතින් ඒ නිසා මේ කාරණා සලකලා බලලා විවස්ථානුකූලව මේ දින නියම කළා නැත්නම් ඒත් එක්කම මේ පොහොය දිනේ පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක් මතුවලා තිබෙනවා නම් ඒක මගහැරලා තව දින කීපයක් එහාට මෙහාට උනා කමක් නැහැ. ඕනවට වඩා මැතිවරණේ කල් දැමීම නම් අපිට එකඟ වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. මේක බරපතල වැරදක්. මැතිවරණ කොමිසම දින නියම කිරීමේදී ව්‍යවස්ථානුකූලව දින නියම කරලා නැත්නම් ජනාධිපතිවරයාට ඒ වාර්තාව දෙනකොට
ඒ පිළිබඳව පැහැදිලිව ව්‍යවස්ථානුකූලව ක්‍රියා කළා නැත්නම් ඒක වැරද්දක් හැටියට අපි දකිනවා. ඒක මැතිවරණ කොමිසම මේ පිටත සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕනේ. මොකද මැතිවරණ කොමිසම තමයි නීතියානුකූල බලලා නීති උපදෙස් අරගෙන දිනවකවා නියම කරන්න. ඒක මහජනතාව කියන එකක් නෙමෙයි. ඒ නිසා ජනාධිපතිවරයාට මේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී නියමාකට ඉදිරිපත් කළා නැත්නම් කොමිසම සම්පූර්ණ වගකීම් බාර ගන්න ඕනේ. ව්‍යවස්ථානුකූලව ඒක කළා නැහැ කියලා. ඉතින් අපි දන්නේ මේක අධිකරණ ඉස්සරහා තියෙන කාරණාවක් නිසා කොයි තත්ත්වෙද ඇති වෙලා තිබෙන්නේ කියලා. ඉතින් ඒ නිසා එහෙම වරදක් තියෙනවා නම් ඒ වරද කොමිසම බාර ගන්න ඕනේ. ඉතින් කොහොම වුණත් මම හිතනවා මේක එහෙම සිද්ධියක් නම් බරපතල වැරද්දක්. අපි ඕනම වෙලාවක මැතිවරණ සූදානම්. අපි කියන්නේ ඕනවට වඩා මැතිවරණේ කල් දැමීම හරහා රටේ අනිකුත් ක්‍රියාදාමයන් වලට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මැතිවරණය මේ කියන විදියට ව්‍යවස්ථානුකූල නැත්තම් පමණක් ඒ දිනයක් දෙකක් එහාට මෙහාට කරාට කමක් නැහැ. අනිත්ක පොහොය දිනේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ නිසා ඒ ගිනත් සැලකිලිමත් දැක්වීම වඩාත් හොඳයි. හැබැයි මේ ඔක්කොම කාරණා බලන්න තිබෙන දින නියම කරන්න ඉස්සර වෙලා. ඒ නිසා අපි කියනවා ඕනම් මොහොතක මැතිවරණයට අපි සූදානම්.